ලංකාවාසී ලෝකවාසී මාගේ කල්යාණ මිත්‍රය පින්වත් සෑම දිනාටම තෙරුවන් සරණ වේවා රත්නාතරේ පිහිටාන භාවයේ සැලසේවා කියලා පළමුවෙන්ම ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා සහ බොහොම පිං සිතින් යුතුව ප්‍රාර්ථනා කරනු ලබනවා විශේෂයෙන්ම අද දිනෙහි මම මේ සෑම දිනාම අමතා යම සිහිපත් කරන්නට අදහස ඉදිරිපත් කරන්නට කල්පනා කළා විවිධ මගේ කල්න මිතුරු පිරිස් මේ සඳහා මාහට යම් කිසි ඉල්ලීම් කළ නිසා ඒ වගේම මටත් විශේෂයෙන්ම නිහඬව සිටින්න බැරි නිසා රට ජාතිය ඒ වගේම සම්බුදු සසුන පිළිබඳව හැඟීමකින් තාමත් උමනා කරම කර උමනා කමකින් මාගේ මුළු ජීවිතේම ඒ ත්‍රිවිධ රත්නයේ වෙනුවෙන් මම අපකප වෙන ස්වාමීන් වහන්සේ නමක් විදියටත් ඒ වගේම සියලුම ප්‍රජාවගේ යහපත සියලුම ප්‍රජාවගේ විශේෂයෙන් ආධ්‍යාත්මීය පැවැත්ම පිළිබඳව තා සතුටු සිතින් සිටින ස්වාමීන් වහන්සේ නමක් විදියට මම කල්පනා කළා මේ වෙලාවේදී යම් කිසි අදහසක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂයෙන් පළමුවෙන්ම කියන්න කැමැති අපිට මේ ගුණධර්ම දියුණු කිරීම සඳහා ඒ වගේම අපිට දාන සීල භාවනාදී මේ කටයුතු කිරීම සඳහා නිෂ්කලංක ඒ වගේම සාමකාමී පරිසරයක් රට තුල තිබෙන්නට ඕන. ඒ රට නිර්මාණය කිරීමේදී ඒ රටට වමනා කරන නිවැරදි මම මේ පෙරපවා සඳහන් කරලා තිබෙනවා හොඳ රජෙක් අපිට ඉන්නට ඕනේ. හොඳ රජෙක් විවිධ මත කාලින් භාවිතා වෙන වචනෙන් ජනාධිපතිවරේ සිටින්නට ඕනේ. ඒ නිසා දැන් මේ අවුරුදු 70ක කාලපරාසය දිහා බැලුවම පස්සේ දායි සිට මේ මොහොත දක්වාම මේ රට තුල එබඳු තාමත්ම පැහැදිලි රාජ්‍ය නායකයෙක් පත් වෙලා නැහැ. ජනාධිපතිවරේ පත් වෙලා නැහැ. ඒ සඳහා මේ රටට ගැලපෙන බෞද්ධ දර්ශනය පදනම් කරගත් ව්‍යවස්ථාවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඒ වගේම නීති රීති රෙගුලාසි අනපනත් මේ කිසිම දෙයක් මේ රටට ගැලපෙන විදිහට මේ මිනි අපි කියන්නේ මේ මානව වර්ගයාට ගැලපෙන විදිහට සකස් වෙලා නැහැ. බොහොම සුළුසුළු කොටස් තියෙනවා අඩු ලුහුඩු වශයෙන් තියෙනවා. ඒවා සංශෝධනය කරලා ඒවෙන් ගත යුතු දේවල් අරගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන්නේ. මෙපමණ කාලයක් මේ දේශපාලු නැත්නම් රටේ තාමත්ම ඕනෑකමින් යුක්තව තමන්ගේ දේවල් පවා ඉස්සර රජවරු මේ රට ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් පරිත්‍යාග කළා පූජා කළා. නමුත් පසු කාලීනව ලෝභය ද්වේෂය මෝහය වැඩි වෙන්න මේ ඔක්කොම එකතු වෙලා මොකද්ද කළේ? රාජ්‍ය දේපල ටික ඒ වගේ පොදු වස්තු මේ සියල්ලක්ම හොරා කන්න පටන් ගත්තා. මේ හොරා කෑමේ ප්‍රතිඵල හැටියට තමයි අපේ රටේ මේ වගේ මේ 2020 21 22 මේ වගේ කාලපරාසය තුළ විශාල තාමත්ම කනගාටු දායක කලදසාව උදා වුණේ මේ බලතණ්හාව නිසා. ඒ කියන්නේ කිසිම කෙනෙක් බුදුහාමුදුරුවෝ කියා දුන් උපදෙස් පිළිපදින්නේ නැහැ. උන්වහන්සේ කියා දුන් මගේ යන්නේ නැහැ. ඒ නිසා ආගම භාවිතා කරන ඒගොල්ලෝන්ගේ අර දේශපාලනික බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහා ආගම් පාවිච්චි කරනවා. ඉස්ලාමීය වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, බුද්ධාගම වෙන්න පුළුවන්. මේ පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ වරප්‍රසාද වරදාන බලය ඒගොල්ලන්ගේ ඒ රැකවරණය පිණිස තමයි භාවිතා කරන්නේ. ඒ නිසා කෙටියෙන් මේ සඳහන් කළ යුතු මේ කාරණා ටික මම මේ දශක ගණනාවක් තිස්සේ සිට මේ කාරණාව කියන මේ ලංකාවට මේ යන ක්‍රමය මේ යන දේශපාලනික වැඩපිළිවෙල කිසි ලෙසකින්වත් ගැලපෙන්නේ නැහැ. මේ තුල ත්‍රස්තවාදී සමාජයක් බිහිවීමයි වන්නේ. ඒ ත්‍රස්තවාදී සමාජය තමයි අද අපිට මේ ඇස් කනා පිට දකින්නට ආන්නට ලැබෙන්නේ.
ඒ නිසා රජයේ මේ මේ විශේෂයෙන්ම නීතිය කියන එක සිවිල් මිනිස්සයා පවා තමන්ගේ අතට අරගෙන තාම ත්‍රස්තවාදී මානසිකත්වයෙන් පෙළෙන තත්ත්වයට පත් වෙලා රටක් කරගෙන යන්න බැරි තත්ත්වයට පත් වෙලා අරාජික වෙලා රට වැටිලා මුළු රටම බංකොලොත් වෙලා මේ රටේ මිනිස්සුන්ට මේ නිකන් කන්න දෙන එක මේ සහනාධාර දීම ඒ වගේම මේ මිනිස්සුන්ට මේ 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 ගොවිතැනින් පෝෂණය නොකිරීම යනාදි මේ තාමත් වටිනා භූමිය අතින් රටක් මේක. තව කෙනෙකු අතපාන්න ඕනේ නැහැ. රටවල් වලින් ණය ආධාර ගන්න ඕනේ නැහැ. ඒ නිසාදි තාක්ෂණික මේ රට ගන්න ඕනේ මේ රටේ සිටින නලු නිලියෝ මේ සියලුම අය ඒ පක්ෂග්‍රාහී වෙලා තමන්ගේ අරමුණු කරා යන්න ඉන්න මිනිස්සු. ඒ නිසා මම කියන්නට කැමති රටේ දැනට පවතින මේ තත්ත්වයන් එක්කලා මිනිස්සු කුපිත වෙලා ඉන්නවා. යම් යම් ඒ කුපිත වෙන්න ප්‍රධාන හේතුන් තමයි මිනිස්සු අර ධන බලයෙන් තම ලෞකික අරමුණු වලින් පෙළෙන නිසා අපි අටලෝ දහම අනුව ඒවා කම්පා වෙන්නේ නැහැ. ඉස්සලත් එහෙමයි. නිසා බුදුහාමුදුරුන්ගේ දහම් ප්‍රගුණ කරපු කෙනෙක් ඒ වගේ කලකෝලහල ඇති කිරීම, ඒ වගේ ප්‍රශ්න ඇති කිරීම, ඒ වගේම පොදු දීපල විනාශ කිරීම වගේ දේවල් කරන්නේ කවුරු වුණත් මොන මිනිස්සයා වුණත් ඒ කරන්නේ නැහැ. ඔළුවක් තියෙන බුද්ධියක් තියෙන මිනිස්සු කරන්නේ නැහැ. ගැටලුවා ප්‍රශ්නයක් තියෙන සාකච්ඡාවෙන් පොදු සාමූහික එකඟතාවයෙන් ඒ විසඳ ගන්න ඕනේ. ජන බලයක් එහෙම ගොඩනැගුණට කමක් නැහැ. යම් කිසි මිනිස්සු වැරදි වැඩක් කරනවා නම් සුදුසුසක් කරනවා ඒ වෙනුවෙන් පිළිගැසෙන්නට ඕන. අපි මතවාදීව මේ මානසික බුද්ධිමය විප්ලවය වෙන්නට ඕන. දැන් මේ කෑ ගැහුවයි කියන ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේදී මම කියන්නට කැමති මිනිස්සු බොහොම සාමකාමී වෙන්න. ප්‍රශ්න ඇති කරගන්නට එපා. මොකද ආරක්ෂක අංශවල සම ගැටෙන්න යන්න එපා. මේ මිනිස්සු අහිංසකයි මිනිස්සු. මේ මිනිස්සු හිතුමතේ දයක් නෙමෙයි කරන්නේ. ඒගොල්ලන්ට තියෙනවා ආරක්ෂක විධිවිධාන පනතක් තියෙනවා. ඒ පොලිසියට තියෙනවා නීති රීති තියෙනවා. ඒගොල්ලෝ ඒ ඉහළ ධාරෙන් දෙනු ලබන අණ තමයි ක්‍රියාත්මක කරන්නේ. වෙන දේශපාලන අධිකාරීන් දෙනු ලබන අණ නිසා මේ මිනිස්සුන්ට ගහන්න යන්න එපා. ඒ මිනිස්සු මේ සාමයේ මිනිස්සුන්ගේ බහුතර මිනිස්සුගේ සාමයේ වෙනුවෙන් පිනේ සිටින්නේ සා ප්‍රශ්න ඇති කරගන්න යන්න එපා. සමස්ත රටවැසියන්ම ඔබ මේ මගේ මං හිතන්නේ මුහුණු පොතේ සිටින ඒ වගේ මගේ ආනන්ද ටීවී නාලිකාව අහන නරඹන හැමදෙනා මේ මතේ ඉන්න මන් දන්න මට හැමදෙනාම කතා කළා. ඒ නිසා හැමදෙනාම පුළුවන් විදිහට මේ මගේ මේ අදහස් තමයි මිත්‍රයන්ට යහළුවන්ට යවන්න ෂෙයා කරන්න පණිවිඩ දැනගන්න සලස්සන්න. මේ වගේ දේවල් වල කලබල වෙලා ප්‍රශ්න ඇති කරගෙන අපිට බෑ දෙයක් විසඳරිය කරගන්න නිසා බුද්ධිමත්ව හිතන්න. බුදුහාමුදුරුවෝ ධර්මයේ තුල මෛත්‍රියෙන්ම තමයි අපි මේ ගමන යන්නට ඕන. කරුණාව මෛත්‍රිය පෙරදරි කරගෙන. ඒ නිසා කිසිම ආගමක ඒ වගේ දෙයක් කියන්න ඉස්ලාමීය ආගමක් මරා ගන්නව නිසා කතෝලික ආගමක් මරාගෙන එනකොටා ගන්නවා කියලා උසි ගන්නව නිසා ආගමික ප්‍රශ්න දැන් මේව තවදුරටත් මේ ඉස්සරහට වෙනකොට ආගමික ප්‍රශ්න බඩපත් වෙනවා. සමහර අය කියනවා මේ ආණ්ඩුකවස්ථාවේ මේ බුද්ධ ආගම කියන එක ප්‍රමුඛස්ථාන දිය යුතුයි කියලා අයින් කරන් පස්සේ ඔක්කොම ප්‍රශ්න විසඳනවා කියලා. ඒ වගේ ඉතාමත් මේ අමනෝඥ ඒ වගේම ඉතාමත්ම මේ අන්තගාමි මතධරණ උදවිය මේ ලංකාව නැතුව නෙවෙයි. ඒ නිසා වෙන වෙන ආගම් රජවීම සඳහා කටයුතු කරන මොහොතක් මේක. ඒ නිසා මේ රටේ ඉස්ලාමීය අය නැගිටිනවා මේ අපිට ඍජුව කතා කළ යුතුයි. මේ ඔය ඇත්ත කියන්නේ ඉස්ලාමීය අය මේ රටේ නැගිටිනවා කියන්නේ ශාල ප්‍රශ්න ඇති වෙනවා. මේක අරාබි කරයක් වෙනවා. මේක සෞදි අරාබි අභිබවල යනවා. සා ඉස්ලාමීය මිනිසුන්ටත් බුදුහාමුදුරුවන්ගේ දහම මත පදම ඒගොල්ලෝ අයගොල්ලෝගේ මේ මිත්‍යා විශ්වාසය නැතිවීම අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ පෞකාර අය මිනිස්සු ඒ පෞකාර ආගම දාන්නේ. ඒ නිසා හැබැයි බුදුහාමුදුරුවන්ගේ දහම තුල ඒගොල්ලොන්ට කරදර කරන්න විපත් කරන්න උපදෙස් දීලා නැහැ. හැබැයි රජෙක් හැටියට ඒ රජා නීති හදන්නට ඕන මේ ප්‍රශ්න සිදු නොවන විදියට. ආගමික ගැටලු ඉස්මතු නොවන විදියට. ඒ නිසා ඉස්ලාම මේ හින්දු කෙනෙක් එහෙම නැත්නම් කතෝලික කෙනෙක් මේ රටේ රජ වෙලා මේ රට හදන්න බෑ කවදාවත්. ඒ නිසා ඒතොර සිංහලෝ නැත්තටම බෞද්ධ කියන අපි මේ සාමාන්‍ය නාමයෙන් අපි හඳුන්වන මිනිස්සු මේ රටේ තුරන් වෙලාම යනවා නැති වෙලාම යනවා. ඒ නිසා රජවරු මරාගෙන දිවිහිමියෙන් මේ සම්බුද්ධ සසුන මිත්‍යා දෘෂ්ටිකයන්ගේ මුදවා ගත්ත මේ රටේ බහුතරයක් ඉන්නේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ අදහන නාමිකමය වශයෙන් හෝ අවබෝධයක් නොමෙතුණාට අදහන මිනිස්සු. ඒ නිසා මිනිස්සුන්ට මම කියන්න කැමති පින්නතුනේ ඔබ විශේෂයෙන්ම වෙනස් ජාතිකයෙක් මේ රටේ ජනාධිපති කරන්න නම් උත්සාහ කරන්නට එපා. ඒක අපි
තාමත්ම අදූරදර්ශී ක්‍රියාවක් වෙනවා. සම් මොන්න අදහස දුන්න මොන දේ කිව්වත් කිසිම කතෝලිකයෙක් කිසිම ඉස්ලාමිකයෙක් කිසිම හින්දු භක්තිකයෙක් මේ රටේ බලතන්ත්‍රයට ගේන්න ජනාධිපතිවරයෙක් කරන්නටවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරන්නටවත් කටයුතු නොකළ යුතුයි. එහෙම කිරීම තුල නිසා තමයි මේ අන්තවාදී අන්තගාමී ප්‍රශ්න, වපාස්කු ප්‍රහාරය, අර මුස්ලිම් අරගල, මේ සියල්ලක්ම බුදු පිළිම කැඩීම, මේ සියල්ල මොකද සිංහලෝ ගිහිල්ලා පල්ලි කරන්නේ නැහනේ, මේ බෞද්ධෝ ගිහිල්ලා ඒගොල්ලන්ගේ මේ පිළිමයක් කල්ල විනාශ කරන්නේ නැහනේ. ඒ නිසා බෞද්ධ අවිහිංසාවාදී. ඒ නිසා අවිහිංසාවාදී මේ බුදු දහම තුල හිටියෝ පමණයි මේ සියලුම ආගම් වලට ජීවත් විය හැක්කේ. සියලුම ආගමිකයන්ට මිත්‍යා දෘෂ්ටික ආගම් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ මේ අවිහිංසාව පදනම් කරගත්තොත් පමණයි. මේක සාමාන්‍යයෙන් ඥානයත් මිනිස්සුත් පිළිගන්නව කවුරු මෙයා අදහසට. ඒ නිසා හැම දිනාම ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. මේ වෙලාවේ කළ යුතුව පවතින්නේ මේ රටේ සිටින මේ යු පක්ෂ දේශපාලනේ UMP එක කියන මොකද මම ඇත්තටම සමිනා සමා හැටියට මේවට අපි මේ මොකද අපේ බෞද්ධ කල්ලි මිතුරු අපි ආරස්සා ගන්න රැක ගන්නට ඕන. උපනුපන් දරුවන්ට මේ අනාගතයේ මේ බුදුහාමුදුර ධර්මයේ ප්‍රගුණ කිරීමේ නිර්මල පරිසරයක් ඇති කරන්නට ඕන. පරිසරයට ආදරය කරන බුදුහාමුදුර දහමට ආදරය කරන රැක ගන්න අවබෝධය තිබෙන මේ ස්වභාව සෞන්දර්යය පිළිබඳව අවබෝධයක් තියෙන මිනිස්සු ටිහිකට මේ රටේ පරිපාලනය බාර දිය යුතුමයි. මේකේ මේ ප්‍රශ්න විසඳන්න UMP එකේ කිසිම කෙනෙක් නැහැ. මම හොඳ ආකාරවම දන්නවා. ඒ වගේම JVP එකේ කිසිම කෙනෙක් නැහැ මේවට විසඳුම් ලබා දෙන්න. ඒගොල්ලෝ අන්තවාදී අන්තගාමි මිනිස්සු. ඒ වගේම දැන්ම පවතින පක්ෂ කිසිම පක්ෂයක හොඳ ප්‍රබුද්ධමත් තාමත්ම විහිංසාවාදී බුදුහාම් දහම් පදනම් කරගත්තේ මිනිස්සු නැහැ. ප්‍රධාන අවුරුදු ගණනාව ඒ චරිත තමයි අපි මාධ්‍ය වලින් පත්තර වලින් ඒ වගේම පාර්ලිමේන්තුවෙන් දැක්කේ. ඉතා කරුණාවෙන් කියනවා ඒ මිනිස්සු නම් නැවත කිසි ලෙසකින්වත් ගන්නට එපා. කිසිම ලෙසකින්වත් ගන්නට එපා. ඒ නිසා අපි සටන් කරමු මානසික බුද්ධිමය විප්ලවයක් විදිහ අවි ආයුධ නොගත යුතුයි. කිසිම කෙනෙක් මරා ගැනීමේ කටයුතු වලට නොයා යුතුයි. එනිසා සාමකාමී විදියට අපේ තියෙන ප්‍රශ්න ගැටළු අපි කියමු. ඒ වගේ ඒ වෙනුවෙන් පෙළ ගැස්සෙමු. හැබැයි පෙළ ගැහිලා කෑ ගාලා හරියන්නේ නැහැ. මේ වෙලාවේ සිටින උගත් කියන අය ටිකක් දුර දක්නා නුවණකින් කටයුතු කරන උදවිය, බුද්ධිමය ඥාණයේ තියෙන අය, ඒ වගේම මේ පරිසරය ගැන රට ජාති ආගම ගැන හිතන විශේෂයෙන්ම බුදුන් දහම් පදනම් කරගත් මිනිස්සු ටික විවිධ ශාස්ත්‍රවල ඉන්න ආයකතු වෙන්න, විශ්වවිද්‍යාල මහාචාර්යවරු එකතු වෙන්න, විදුහල්පතිවරු එකතු වෙන්න, ගම්මට්ටමින් ඉන්න විවිධ සෞඛ්‍යාංශ මේ වෛද්‍යවරු වෙන්න පුළුවන්, ඒ වගේම වෙද දුරෝ වෙන්න පුළුවන්, ආයුර්වේදයේ ඉන්න අය පුළුවන්. මේ හැම දෙනාම එකමුතු වෙලා මම යෝජනාවක් කරනවා සියලුම දිස්ත්‍රික් වලින් එකතු වෙලා විශාල බලකණුවක් සකස් වෙන්න, විද්වත් සභාවක් හැදෙන්න. ඒ විද්වත් සභාවේදී විශේෂයෙන් මනුසාසක මණ්ඩලය හැටියට අන්තවාදී අන්තගාමී අදහස් නොදරන දැන් උදේශපාලන වෙනුවේ කඩේ ගිය එකදු මේ විශ්වක්ව දැන් කතා කරනවද? නෑ. අපිට අපි මේ නිවන් අපි මේ රටට පූර්වාදර්ශ ලබා දෙන අපි මාධ්‍යල්ුවන් පස්සේ අපිට මාධ්‍ය දුන්නද? නෑ. මාධ්‍ය වර්ජනය කරන්නට අපි වගේ නිවැරදි විශ්වන් වහන්සේලාට මාධ්‍යයට ඇවිල්ලා මේ යහපත් අදහසක් කියන්න ඉඩ කඩ දුන්නේ නෑ. ඒ කියන්නේ මේ පවතින සිළුම් පක්ෂ වෙනුවෙන් කඩේ ගියපු භික්ෂුන් වහන්සේ රැළක් මේ රටේ ඉන්නවා. ඒ නිසා මේ රටේ භික්ෂුන් වහන්සේ රැළ දේශපාල පාර්ලිමේන්තු නොයා යුතුයි. ඒගොල්ලොන්ට තෙට යනුම නතර නෙවෙයි. මේ රටේ භික්ෂුන් වහන්සේලා හැටියට එක එක නිකායවන් කුල ගෝත්‍ර වුමනා නැහැ. බුදුහාමුදුරන් දහමේ ඉන්න විශ්වන් වහන්සේලා අනන්ත ප්‍රමාණ හොඳ බුද්ධි ඥාණයෙන් යුතුවයි ඉන්නේ. මහා නායකලා අනුනායක ඔය තුන්නිකාය කියන මේ මිනිස්සු ටික තමයි මේවට වග කියන්න ඕන. මේ මිනිස්සු තමයි මේ රට ජාති ආගම කෑවේ විනාශ කළේ. ඒ දැන් ප්‍රාඩෝ අරගෙන යාන වාහන අරගෙන තානාන්තර තියාගෙන පුටු වලට වාඩි වෙලා ඔහේ පුටු වල ඉඳන් ටීවී එක දිහා බලාගෙන පත්‍ර බලවලා ඉන්නවා අපිට වෙච්ච දේ කියලා. එහෙම නෙවෙයි. මේ මිනිස්සු වැඩ නැහැ. අර පාර්ලිමේන්තුවේ ඉන්න මේ ඉන්න නුසුදුසු ටික අයින් කරනවා වගේම මේ තුන්නිකායේ මේ නුසුදුසු මේ සංඝයා වහන්සේලාට පැත්තකටම දාලා ප්‍රතික්ෂේප කළා.
තරුණ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් අපි සිටිනවා. ඒ නිසා මම කියන්නට කැමැතියි මේ රටේ මේ මගේ මතේ අදහස දෙන ස්වාමින් වහන්සේලා ඉන්නවා, ආරණ්‍ය වාසීව ඉන්නවා, භාවනා මධ්‍යස්ථානවල ඉන්නවා, ග්‍රාම වාසීව ඉන්නවා. මේ හැම තැනකම ස්වාමින් වහන්සේලාට අරගෙන එකතු කරලා ප්‍රාදේශීය මේ වශයෙන් සහ දිස්ත්‍රික් මේ වශයෙන් සහ සමස්ත ලංකා මේ වශයෙන් බල කණුව මහා සංවිධානය හැදෙන්න. ඒ සංවිධානය ඇතුළත භික්ෂුන් වහන්සේලා ටික තියාගන්න ඔබේ අනුශාසක මණ්ඩලය උපදේශන මණ්ඩලය විදියට. උන්වහන්සේලා දෙනු ලබන අවවාද උපදෙස් ඒක නීත්‍යානුකූල මේ වාසියෙන් ඔබ පිළිපදීමේ ක්‍රමවේදය සකස් කරන්න නිසා මේ බුද්ධි මණ්ඩලය විදිහට එකමුතු වෙලා මේගොල්ලෝ සාකච්ඡා කළා. රට ඉදිරි අවුරුදු 100ක් තව අවුරුදු 100 හෝ 50ක් මෙන්නේ විදියටයි කරගෙන යන්නේ කියලා සැලැස්ම හදන්න, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදන්න, ඒ වගේම රටේ පරිපාලන තන්ත්‍රය හදන්න, ඒ රටේ ස්වේච්ඡාවෙන්ම තමන්ගේ සේවාව සපයන කෙනෙක් බවට පත් වෙන්න, ඊට පස්සේ මේ යාන වාහන කියන මේ තාක්ෂණය කියන අඩු කරන්න, මේ අපේ රටට ගැළපෙන මේ මව්බිමට ගැළපෙන පරිසරයට ගැළපෙන ප්‍රතිපත්තීන් හදන්න, හදලා නීති රෙගුලාසි හදන්න. ඒ නිසා මේ ත්‍රිවිධ ආරක්ෂාවම සත්‍යමත් වෙන විදිහේ සැලසුම හදලා ආරක්ෂක හමුදාවක් තියාවශ්‍යයි. ඒව කඩලා ඒ වෙන් කළා දාන්න බෑ, ඒ එහෙම රටක් ගෙනියන්න බෑ. ඒ නිසා රටකට අත්‍යවශ්‍යයි ත්‍රිවිධ හමුදාවක්. ඒ නිසා ඒව නීතිමය වශයෙන් ඒව සත්‍යමත් කළා. ඒවට හොඳ ක්‍රමවේදයද යතර දූෂිතය ඉන්නෝනේ, ඔය දේශපාලුවන්ට අනුව වැඩ කරන මිනිස්සු ඉන්නෝනේ. එහෙම නොවන විදියට යම් ප්‍රතිපත්තිමය රාමුව හදලා ක්‍රමවේදය හදලා රටේ අවුරුදු 100 හෝ 50 කාටවත් වෙනස් කරන්න බැරි. පුළුවන් වාරගෙන ඒක සංශෝධනය කරලා අදහස් සුදහස් අරගෙන ඔබ ප්‍රතිපත්තිමාලාව හදන ඒ වගේ සංවිධානගතලා මාත් ඒකට අනුශාසනා කරන්න ඉදිරිපත් වෙනවා කැමැත්තෙන්ම. අපිට මේ පන්සල් වලට වෙලා වාඩි වෙලා නිකන් මේ එහෙම වුමනා නෑ. ඇත්තටම අපි පන්සල් වලට වෙලා නිහඬව බුදුහාමුදුරන්ගේ ධර්ම ප්‍රගුණ කරගෙන ඉන්න ස්වාමීන් වහන්සේලා. හැබැයි රටට මේ මිනිස්සුන්ට හානිය වෙනව නම් ඒ වෙලාවේදී අපි ඒ වෙනුවෙන් මිනිස්සුන් පැත්තේ ඉන්නවා, බහුතර ජනතාව පැත්තේ ඉන්නවා. ඒක අවිවාදයෙන් තොරව මා කියන්නට කැමැති. ඒ නිසා සමස්ත මිනිසුන්ටම මේ වෙලාවේ හොඳ අවස්ථාව මේ ලැබිලා තියෙන හොඳ අවස්ථාව, ඒකෙන් ප්‍රයෝජනය ගන්න. ඒ නිසා මම මේ මතක් කළ මේ කෑ ගහ ගහ උද්ඝෝෂණ සිටීමෙන් පමණක් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. දැන්ට මේ රට පාලනය කළ මේ කිසිම මිනිස්සුෙකුට මේ ක්‍රමවේදය මේ රටේ හදන්න බෑ. ඒගොල්ලන්ට නිවැරදි වෙලා එන්න බෑ. නිවැරදි වෙලා එනවා නම් ඒගොල්ලන්ගේ සියලුම දේපළ රාජසන්තකල ඉන්න හිටින දේ පවණක් තියාගෙන යාන වාහන මිල මුදල් ඩොලර් ගණන් රටවල් වල තියෙන ඒවා මේ ඔක්කොම රජේ සතු කරලා මේ සාමාන්‍ය මිනිස්යන්ට ස්වාධීනව ඒවා බෙදිලා හැදිලා යන ක්‍රමවේදයක් හදලා ඒගොල්ලන්ට ඉදිරිපත් කරන මෙන්න මේ රට පාලනය කරන්න ඕන. මේ ටික කළොත් ඔබලට අපි සහයෝගය දෙනවා, නැත්නම් අපිට දෙන්නේ නැහැ කියන මතේ ඉන්න නිසා දැනට තා ඉක්මනින්ම මේ විද්වත් සභාව සකස් වෙන්න. ඒ සඳහා ඒ විශේෂයෙන්ම මේ දහම පදනම් කරගෙන තෙරුවන් සරණ ගිය උගත් ඒ වගේම ප්‍රබුද්ධ යම් කිසි අධ්‍යාපනික මට්ටමක් තිබෙන පිරිස එකමුතු වෙන්න, එකමුතු වෙලා ඒක වෙනුවෙන් නායකත්වය ගැනීම සඳහා ආරාධනා කරනවා. විශේෂයෙන් මේ රටේ විශ්වවිද්‍යාලවල සිටින මහාචාර්ය ස්වාමින් වහන්සේලා ඉන්නවා, පාසල්වල ආචාර්ය විදුහල්පති ස්වාමින් වහන්සේලා ඉන්නවා. මේ මට්ටමේ අවංකාය නිකන් මේ බොරුවට සෝබනේට අර වරදානවලට නටන අය නෙවෙයි, අවංක වාදීත්වයෙන් කටයුතු කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. නිකන් ඒගොල්ලෝ තනතුරු වල සීමා වෙලා එහෙම වැඩක් නැහැ. නිකන් ඒවැයි තියෙනනේ ඔය ධනෙ බලය නිකන් ආත්මාර්ථකාමීත්වෙ ඉන්න භික්ෂුන් වහන්සේලා මහාචාර්යවරු ඉන්නවා. ඒගොල්ලෝ වැඩක් නැහැ. ඒ නිසා සුදුසු පිරිසක් අපි තෝරාගෙන ඒ නිසා එහෙම සුදු ස්වාමීන් වහන්සේලා තෝරා දෙන්න මම ඉදිරිපත් වෙන මම දාන්නවා ඒ වගේ ස්වාමීන් වහන්සේලා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලාට තැන දෙන්නේ නැහැ නේ මේ රජේ. කිසිම කෙනෙක් දුන්නේ නැහැ නේ, මාධ්‍යයකට එන දුන්නේ නැහැ, පත්තරක ලියන දුන්නේ නැහැ, අරගොල්ලන්ගේ ලේබලෙම තමයි ඒවට ලියන කියන දුන්නේ. ඒ නිසා ඒගොල්ලෝගේ නම ප්‍රසිද්ධ නැහැ, අප්‍රසිද්ධයි. ශෛ ස්වාමීන් වහන්සේලාට එකමුතු කරගෙන උන්වහන්සේලාගේ උපදේශ ලබාගෙන මොකද දේශපාලනය පිළිබඳ හොඳ පූර්ණ රටවල් වල ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන විදි දන්න අපේ ගිහි ඇත්තෝ ඉන්නවා, ස්වාමිනාන්සලා ඉන්නවා. ස්වාමිනාන්සල එකමුතු වෙලා හොඳ ක්‍රමවේදය හදලා විශේෂයෙන්ම අපේ ජනතාවට මම කියන්න කැමති එකදු විශ්ව වෙනුවෙන් පාර්ලිමේන්තුවට යවන්නට නම් කටයුතු කරන්න එපා. ඒක මගේ පින්සිතින් කරනු ලබන ආරාධනා ඡන්දය, ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න එපා.
දැන් අපි දන්නවා ඒගොල්ලන් වෙනුවෙන් වෙලා තියෙන මහා විෂණය අපේ ශාසනයට වෙලා තියෙන කැලෙන්ඩර් ඒ පිරිස නිසා ඉතින් ඒගොල්ලන්ට එහෙම ඒ බලයක් දෙන්න එපා. කියන්නේ බලයක් කියන්නේ තින්ට යන්න දෙන්න ඒවා ඡන්දයි තිබුණ කමක් නැහැ. ඡන්දයක් දෙන්න පුළුවන්. නමුත් ඡන්දයකින් පාර්ලිමේන්තුට යන්න විශ්වකට අවශ්‍යතාවයක් නැහැ. එතන ගියන් පස්සේ මේ උත්තරීතර බුදුහාමුදුරගේ ධර්මයේ පදනම් වෙච්ච සමස්ත භික්ෂුන් වහන්සේලාටම මහා පහරක් එල්ල වෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රකාශන, ඒගොල්ලන්ගේ හැසිරීම රටාව, ඒගොල්ලොන්ගේ කල්පා විලාසය, එනිසා එකෙන් හානියක් වෙනවා මිසක් අපහැදීමක් වෙනවා මිසක් රටට යහපතක් වෙන්නේ නැහැ. එනිසා මා කියන්නට කැමති තාමත්ම ආණ්ඩුක්‍රම වස්ථාව යටතේම හදන හොඳ භික්ෂු අනුශාසක මණ්ඩලය හැදීමේ ක්‍රමයක් තියෙනවා. එහෙම හදලා මේ රට පාලනය කිරීම සඳහා නිවැරදි පරිපාලන තන්ත්‍රයක් හැදීම සඳහා විද්වත් සභාව වහවහාමිතා ඉක්මනින්ම පත් කර ගැනීම සඳහා අපේ පින්නතුන් හැමදෙනාම කටයුතු කරන ඔබේ අදහස් යෝජනා අපිට එවන්න. අපි ඒව අදාළ අංශ වලට යොමු කරන්න. ඒ නිසා මගේ මේ අනුශාසනා කාට අහන්සලස්වන්න සහ තව සාකච්ඡා කරමු. මොකද මේ වීඩියෝ එක හරහා ගොඩාක් දේවල් කියන්න බෑ, කාල වෙලා මදි නිසා. ඒ නිසා මම මේ පින්නතුන් හැමදෙනාටම යෝජනා කරනවා මගේ දුරකථන නම්බර් එක තියෙනවා. ඒකේ විමසන්න අදහස් ගන්න. මේකට යෝජනාවලිය හදන්න හදලා මට ඉදිරිපත් කර මම ඒකට ඉදිරිපත් වෙන්නම් අනිකුත් අදාළංශ දැනුවත් කිරීම සඳහා. එහෙමනම් හැමදෙනාම සාමකාමී විදියට අපේ රටේ ආගම ප්‍රශ්න නොවන විදියට මේ සියලුම දේවල් අපි තාම බුද්ධිමත්ව විසඳණය කර ගැනීම සඳහා කටයුතු කරමු. පක්ෂ දේශපාලන පැත්තකට දාන්න දාලෙවරලා රටේ උපනුපන් දරුවන් ගැනගතේ ගැන හිතලා මේ දහමෙන් පෝෂණය වෙච්ච මේ මව්බිම රැක ගැනීම සඳහා ඔබ හැම දෙනාම එකමුතු වෙන්න, ඒ සඳහා සිත ඇති කරගන්නට කියලා මම ආරාධනා කරමින් මගේ මේ අදහස් ප්‍රකාශ කිරීම හමාර කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ වේවා.